අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය ජනපති බදාදා ජාති අමතන්න හදයි 2010 සිට 2021 වෙනකන් අවුරුදු 11ට අමාත්‍යංශවල වෙනස්කම් 81යි 2019 සිට 2021 දක්වා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කාලය තුල පමණක් 44 වතාවක් වෙනස් වෙයි ඩොලරය අද 265යි ආල් සීනි පිටි ඇතුළු සියලු භාණ්ඩ මිල ඉහළට ඇති හැකි අය ගොඩ ගහන නැති බැරි අයට නැති ඖෂධ අද හෙටම බෙහෙත් පෝලිම් තාම මිල ඉහළ ගියේ නැති මිනි පෙට්ටි ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලත් පහලට ලොකු ගේට ඇති වෙන්න ඇති තෙල් තෙල් නැති රටේ තෙල් පෝලිම් නව ශ්‍රීලන්ත අගමැතිනිය බදු අඩු කර තෙල් මිල පහත දමමින් ජනතාවට සහන දෙයි අපි බදු වැඩි කර තෙල් මිල ඉහළ දමමින් ජනතාව පීඩාවට පත් කරයි බස් ගාස්තු මිල අද රෑ සිට වැඩි වෙයි අදත් රෑට කළුවරේ පවිත්‍රාගෙන් අලුත් බලාගාරයක් ලංකාවේ දිගම ගෑස් පෝලිම දර්ගාවෙන් පහවසන ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි දරුවන්ගේ ජීවිතේ කඩයිම පහ නෙවෙයි පාසල් අද සිට සාමාන්‍යකරණයට අවලස්සන ඇමරිකානුවා පළවා හරින්න ගම්මන් පිල සටනේ මැරුවත් සටන පාවා දෙන්නේ නැහැ ඇමතිකම තාම වාසු ළඟ වාහන සහ නිල නිවස ලේකම්ට බහර දෙයි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රී රනිල් හේමසිරි පූජිත් ඇතුළු පිරිසට එරෙහිව පෙත්සම් විභාගය ඇරඹෙයි ප්‍රථමයෙන් දේශීය පත් වෙතයි අවධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි රට තුල පවතින වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුද සම්බන්ධයෙන් ජනතාව හමුවේ සැබෑ තොරතුරු ප්‍රකාශ කරන ලෙසට පසුගිය දිනවල දේශපාලන පක්ෂ රැසක්ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම් කර තිබුණා මේ වන විට රට තුල අර්බුද රැසක් උද්ගත වෙමින් පවතිනවා ඊට ප්‍රධානතම හේතුවක් බවට පත් වී තිබෙන්නේ ඩොලර් අර්බුදයයි ඩොලර් අර්බුදය සමග නිර්මාණය වූ ආර්ථික ප්‍රශ්න මේ වන විට රටේ සෑම පුරවැසියෙකුටම බරපතල ලෙස බලපෑම් එල්ල කරමින් තිබෙනවා රජයේ නිසි ආර්ථික කළමනාකරණයක් නොමැතිවීම මෙවන් අර්බුදයක් නිර්මාණය වීමට හේතු වූ බවටයි විපක්ෂයේ ප්‍රමුඛ දේශපාලන පක්ෂ සහ විවිධ සමාජ කණ්ඩායම් චෝදනා කරන්නේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා මෙවන විට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේද සහාය ලබා ගැනීම පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබෙනවා ආසියානු සංවර්ධන බැංකුවද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට බලාපොරොත්තු වෙන සිටින අතර ඉන්දියාවද ශ්‍රී ලංකාවට සහාය ලබා දෙමින් සිටිනවා විදේශීය අරමුදල් මෙන්ම විදේශීය රටවල් රසක් සමග මෙවන විටත් ශ්‍රී ලංකාව පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩේම සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බවටයි තොරතුරු වාර්තා වන්නේ එමෙන්ම රට තුල දේශපාලනික අර්බුදයක්ද ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා පවතින ආර්ථික මෙන්ම දේශපාලනික අර්බුද ඇතුළු ගැටලු සම්බන්ධයෙන් මුළුමහත් රටේම දැඩි අවධානයක් යොමු වී ඇති පසුබිමක් තුළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට සූදානමින් සිටින බවට අද නිල වශයෙන් තහවුරු වුණා ඒ අනුව 16 වනදා එනම් ලබන බදාදා දින ජනාධිපතිවරයා ජාතිය අමතමින් මෙම විශේෂ ප්‍රකාශය සිදු කිරීමට නියමිතව තිබෙනවා අපේ රටට ඉන්ධන ලැබෙන්නේ ලාහෙට ගෙම්බ එකතු කරනවා වගේ ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යමින් තිබෙන බව සත්‍යයක් නමුත් අපේ රටේ තෙල් හිඟයට හේතුව ලෝක වෙළඳපොලේ තෙල් හිඟයක් නම් නෙවෙයි ලෝක වෙළඳපොලේ තෙල් හිඟයක් නැහැ මිල පමණයි ඉහළ යන්නේ අපේ රටේ ඩොලර් හිඟය නිසායි මේ සියලුම ප්‍රශ්න අපිට ඩොලර් නැහැ මේ ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක ඇත්තටම අපිට මොකද වෙන්නේ
රට පුරාම තාමත් තෙල් පෝලිම් ඉතිහාසයේ ඉහළම අයුරින් ඉන්ධන මිල ඉහළ ගියේ ගෙවුණු දින දෙක තුන තුල බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ජනතාව කියන ආකාරයට හොඳටම කරලා තියෙනවා. IOC සහ CIPETCO කියන ආයතන දෙකම තෙල් මිල ඉහළ දැම්මා. ඇත්තටම මේ තෙල් මිල ගණනය කළ යුතුයි. මන්ද රටක ඉන්ධන මිල ඉහළ යනකොට අනිත් සියලු දේවල් වල මිල ඉහළ යනවා. දැන් අපි බලමු පෙට්‍රල් ලීටරයක් වැඩි වූ මුදල ඒ රුපියල් 77ක් දවසකට එක ලීටරයක් අවශ්‍ය යතුරු පැදියක් සලකමු. දවස් 25කට නම් රුපියල් 77 වැඩි කිරීම දින 25 රුපියල් 1925ක් අනිවාර්යයෙන්ම අතිරේකව අවශ්‍ය වෙනවා. පෙට්‍රල් ලීටර 10ක් දවසකට අවශ්‍ය වාහනයක් ගැන බලමු. අද අමතරව කීයක් දින 25කට අවශ්‍ය වෙනවද කියලා. රුපියල් 77 වැඩි කිරීම පෙට්‍රල් ලීටර 10 වැඩි කිරීම දින 25. ඒ කියන්නේ රුපියල් 19,250ක් අතිරේකව ඕන වෙනවා. මාස්පතා වාහනයකින් රැකියාවට එන යන අයෙකුට දැන් අඩුම ගානේ රුපියල් 19,250ක් අතිරේකව අවශ්‍ය වෙනවා. කියන්නේ පොඩි පහේ ගානක්ද? මේ ආකාරයට එදිනෙදා ජීවිතයට අවශ්‍ය බොහෝ අත්‍යවශ්‍ය දේ ඉහළට ගිහින් අවසන්. පාන් පිටි රුපියල් 40කින් ඉහළ ගිහින් දවසකට කිලෝ 1ක් විතර වතු කරේ ජනතාවට අවශ්‍ය වෙනවා කියලා උපකල්පනය කරමු. මාසයකට දැන් අතිරේක පාන් පිටිවලට කීයක් යනවද? වැඩි වුණු අතිරේක මුදල රුපියල් 40 වැඩි කිරීම දින 30. ඒ කියන්නේ රුපියල් 1,200ක් අතිරේකව ඕන වෙනවනේ. හාල් 150කින් විතර වැඩි වෙලා පාන් රාත්තලක් රුපියල් 30කින් ඉහළ ගිහිල්ලා දවසකට පාන් රාත්තලක් අවශ්‍ය පවුලකට මාසයකට දැන් අතිරේකව රුපියල් 30 වැඩි කිරීම දින 30 රුපියල් 900ක් යනවා. එළවලු, මස්, මාළු, කිරි, බිත්තර ඇතුළු අනිකුත් බොහෝ ආහාර ද්‍රව්‍යවල මිලත් අඩුම ගානේ 30කින් දැන්ටමත් ඉහළ ගිහින් අවසන්. මේ සියල්ල සලකා බලපුවහම මරුටියකින් හරි කොළඹ රස්සාවකට එන 4 දෙනෙකු ඉන්න පවුලකට අඩුම ගානේ දැන් මාසයකට අමතරව රුපියල් 25,000ක් එමත් නැත්නම් 30,000ක විතර අතිරේක මුදලක් වැය වෙනවා. බස් ගාස්තු ඉහළ ගියාම අද රෑ ඉඳලා හරිම සනීපයි. වතුකරේ ජනතාව ගැනම හොයලා බැලුවොත් ඒ අයට දිනකට තාමත් ලැබෙන්නේ රුපියල් 850ක් පමණයි. දරුවන් දෙදෙනෙකු පාසල් යන පවුලක අම්මයි තාත්තයි දෙන්නම දළු කැඩුවත් ජීවත් වෙන්න පුළුවන්ද? දැන් වතුර සහ විදුලි බිලත් අහස උසට සරුංගලේ වගේ යන්න ලෑස්ති වෙනවා. ඇත්තටම අද මධ්‍යම පන්තියක් නැති ගානයි. දැන් ඉන්නේ ඇති හැකි ධනවත් ප්‍රකෝටිපතියන් කීප දෙනා සහ අන්ත අසරණ වූ වැඩිම ජනතාවක්. ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක එළවලු මිලත් ඉහළ යමින් තිබෙනවා. මේ අද පිටකොටුවේ තොග වෙළඳපොලේ තත්ත්වය. සුදුහාලෙම 130යි සුදු කැකුළු. සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බොන්න පුළුවන්ද බෑ? කඩවල ටික වාලා මිනිස්සු ඉතිං ගා ගන්නමයි වෙන්නේ. හොඳ හොඳට ඉන්න මිනිස්සු ඔක්කොම ඔරකමට බයිනවා. කස්ටමර්ස්ලා අඩු. මිල ගණන් වැඩි වෙලා. කස්ටමර්ස්ලා බොහොම අමාරු කිලෝ 500ක් ගෙනියන කෙනෙක් කිලෝ 100යි 200යි වමතම ගෙනියන්නේ. මෙලඳවල එච්චර ගන්නෙ නෑ. ඇවිල්ලා මිල ආනවා යනවා. මිල වැඩි වෙලා තියෙනවා. දැන් උන්ටම ටොප් එකට ගිහිල්ලා තියෙන ආය. හැම හාල්ම 108ට උඩින් ඉහළට ගිහිල්ලා තමයි තියෙන්නේ. මේ කියේ උන් ඩොලර් නෑ කියනවා. මේ කියේ ගණන් වැඩි නෑ පොර නෑ කියනවා. මාරු ප්‍රශ්නවල තියෙනවා. හරි පුනා මත්. බඩු ඉල්ලන ප්‍රමාණය දෙන්නේ නෑ. ගණන් 350යි. මිටි 50යි 50යි 100යි දෙන්නේ. ඒක අර මොන මදිනේ අපිට. මේ මේකත් කඩේ වහන්නද වෙන්නේ. රුපියල් 400ට විතර පරිප්පු වෙයි කියලා ඒගොල්ලන් කියනවා. කොහමද කියලා දන්නේ නැහැ. ජනාධිපති තමයි මේකට විසඳුම කරන්න ඕනේ. ඩොලර් එකේ ඒගොල්ලන් එකපාරම වැඩි කරුවා. ජීවත් වෙන්න තමාරුව තමයි ඉන්නේ දැන්. සාමාන්‍ය ඉස්පිරාලවල වුණත් ඇපල් දෙලුම් එහෙම දෙනවනේ. නෑ මේ මිනිසුන් වුණත් අන්තිමට නැතු යනවා. ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි උදා වෙන්නේ. ඉතින් අන්තිමට පොඩි ළමයි වුණත් ඇපල් ගෙඩියක් කින්න දකින්නවත් නැතු යන තයිස්සයක් වෙයි. මංකොල්ල තමයි කන්න වෙන්නේ. ඉතින් ආය වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මේ රස්සාන තුනම පස්. දැන් කොහොම බඩු විකුණන්න බෑ ගණන් ඇටි 150 140 ඇපල් කිලි 1800 7000 කිලෝ එක. ඉතින් කොහොමද විකුණන්නේ? මේ කර්මාන්ත 110ක් විතර ඉන්නවා. ඉතින් ඒක ඔක්කොටම රස්සා නැති වෙනවා. ගොඩාක් දේවල් අසාධාරණ දේවල් තමයි දැන් ලංකාව වෙන්නේ. දැන් අපි වගේ පොඩි මිනිහවල ජීවත් වෙන්න විදියක්ම නැහනේ. මගේ දැන් අවුරුදු 43ට මේ දැක්කමයි මේ වගේ රටක්. දැන් අපිට මේ රට එපාම වෙලා තියෙන්නේ. අපේ රස්සා රදවා කෙලිම කෙල වෙලා තියෙන්නේ. පට්ට ස්තුති කරන්න දින ජනාධිපතිතුමාට. අපේ ගෑනුන් හදගෙන කියලා අපි එයාලම මනාපේ දැම්බේ අපි. ඒත් තේරුම් නැහැ නේද? මොනවද කරේ දැන්? ඇත්තටම මුහුදු මාළු දැන් කන්න නෙවෙයි වෙන්නේ බලලා හිත හදාගන්න. ඉන්ධන මිල ඉහළ යාමත් එක්ක දීවර කටයුතු හොඳටම අඩාල වෙලා. මේ අද මැනින් මාකට් එකේ තත්වයයි. මාළු තොග ලැබීම අඩුවක් තියෙනවා මෙහෙට.
තෙල් මිල වැඩි වෙච්ච නිසා මේ දිනවල නම් බලය වගේ හොඳ බලය බඳස් රුපියල් 550 600 යනවා. කොප්පරු 1500ට වගේ යනවා. තලපත් 1200 300 කෙලවල රුපියල් 18 වගේ අධික මිලකට මේ දවස්වල මාළු යනවා. ලින්න වගේ දා රුපියල් 450 500 එහෙම වෙන සඳහන් වෙනවා සාමාන්‍යයෙන්. මාළු වල හිඟයක් පවතිනවා. ඩීසල් පස්සේ බලපාලා තියෙන විශාල වශයෙන් කුමාළු වල තලපත් කොප්පරු නම් කොහෙත්ම නැහැ. ඉල්ලීමට සැපෙම නැති නිසා තමයි මාළු යම් කිසි විදිහකින් වැඩි වෙලා තියෙන්නේ. හැම තිස්සෙම ඇහුවොත් කියන්නේ කොවිඩ් වසංගතය නිසා අපට මෙහෙම වුණා කියලා. ලෝකයටම කොවිඩ් බලපෑවා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහෙනි. දැන් මේ දවස්වල මැති ඇමතිවරු කට ඇරියොත් කියන්නේ යුක්‍රේන රුසියා ගැටුම නිසා අපට මෙහෙම වෙනවා කියලා. ඇත්තටම යුද්ධයට මැදි වෙලා ඉන්න යුක්‍රේනියෙත් උදේ හවස සම්බාධක වලට මුහුණ දෙන රුසියාවෙවත් මෙහෙම ආහාර මිල ඉහළ යාමක් නම් තාම වාර්තා වෙන්නේ නැහැ. දැන් කියයි ඉතින් ඒ රටවලට තෙල් තියෙනවනේ කියලා. තෙල් වලටත් වඩා ඒ රටවල් තිරිඟු ඇතුළු ආහාර වගා කරනවා. පුටින් කියපු හරි අපූරු කතාවක් මතක් කරන්න ඕනේ. ඔබ සම්බාධක දාන තරමට මගේ රටේ තෙල් ගෑස් සහ ආහාර අතිරික්තයක් ඇති වෙනවා. එය රුසියානුවන්ට අඩු මිලට බහඬ ලබා ගැනීමේ අවස්ථාව ලබා දෙන බවයි. ඇත්තටම අපේ රටේ මේ අර්බුදවලට හේතුව අපට කෙටි කාලීන සහ දිගු කාලීන සැලසුම් නැතිකමයි. වෙරිටේ රිසර්ච් ආයතනයේ හරි අපූරු වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. එහි දැක්වෙන්නේ 2010 වර්ෂයේ සිට මේ දක්වා ගෙවී තිබෙන කාලයේ අමාත්‍යංශ විෂයපතයන් වෙනස් කර ඇති ආකාරයයි. 2010 ඉඳලා 2015 වෙනකන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලයේ නව වතාවක් අමාත්‍යංශ විෂය වෙනස් කරලා තියෙනවා. 2015 සිට 2019 තෙක් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලේ 28 වතාවක් අමාත්‍යංශ විෂයපතයන් වෙනස් කරලා තියෙනවා. 2019 ඉඳලා 2021ට කෙටි කාලයයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ මේ කාලය තුළ 44 වතාවක් අමාත්‍යංශ විෂයපතයන් වෙනස් කරලා. මේ හැම වෙනස් කිරීමක්ම හුදෙක්ම ඔළුගෙඩි විතරක් වෙනස් වූ අවස්ථා පමණමයි. විෂය ප්‍රතිපත්ති නව දුරදැක්මක් ඇති එකදු වෙනස් කිරීමක්වත් 2010 සිට 2021 දක්වා අමාත්‍යංශ වෙනස් කිරීමවලදී සිදු කර නැති බව අවධාරණය කළ යුතුයි. ඇත්තටම අපේ රටේ ඩොලර් හිඟය පමණක් නෙවෙයි මේ බරපතල ආර්ථික බිඳවැටීම් සියල්ලටම හේතුව අපිට ප්‍රතිපත්තියක් නැතිකම, දුරදක්නා බුද්ධිමතුන්ගේ දැක්මක් නැතිකම, විෂය පිළිබඳ දැනුම ඇති මිනිසුනුත් මෙලෝ රහක් නැති කට කයිවාරු මැති ඇමතිවරු ළඟ යස කීම තමයි එකම බරපතලම තවත් හෙනයක් බවට පත් උනේ. දැන් පසුගිය කාලයේම කයිවාරු ගහපු බොහෝ මැති ඇමතිවරු කටමැත දෙඩෙව්වෙම අපිට IMF ඕනේ නෑ කියලයි. IMF කියන්නේ මොකක්ද කියලාවත් කියවන්නේ නැති උන්දලා එක පැත්තක කතාවක් විතරක් කිව්වා. අද IMF නිලධාරීන් කීප දෙනෙකු ලංකාවට ඇවිත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාත් ලබන මාසේ IMF යන්න හදනවා. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නිතරම IMF යන්න වෙනවා කියලාත් කිව්වා. ඇත්තටම අපේ රටේ ඉතිහාසයේ පුරා අස්සයා පැනලා ගියාට පස්සේ තමයි අපි ඉස්තාලයේ වැහුවේ. බෝම්බ පුපුරලා මිනිස්සු මැරුණට පස්සේ තමයි අපි පශ්චාත් හේතු හොයන්න පටන් ගත්තේ. දැන් මේ දවස්වල අපේ රටේ ජනතාව මැරි මැරි උපදිනවා. එක වේලක් විතරක් කාලා යාන්තම් ජීවත් වෙන මිනිස්සු එමටයි. අද ඩොලරේ 265 දක්වා ඉහළ ගියා. ඒක පා කරන්නත් හොඳටම පමා වුණා. රබර් බෝලයක් වතුර යට බලහත්කාරයෙන් නොබාගෙන හිටිය දෙමයි දැන් ඩොලරේට වෙලා තියෙන්නේ. යුක්‍රේන රුසියා යුද්ධය තමන්ට පාලනය කරන්න බැරි බව නව ශ්‍රී ලංකා අගමැතිනි ජසින්ඩා ආඩන් පවසනවා. මේ යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යමින් තිබෙනවා. යුද්ධය නවත්තන්න හෝ එය පාලනය කරන්න මට බැරි වුණත් මගේ රටේ ජනතාව පිට මේ ඉන්ධන බර පැටවීමට අප සූදානම් නැහැ. ඒ නිසා ඉන්ධන මත පනවා ඇති බද්ද අඩු කර ජනතාව මත බර පැටවීම වළක්වන බවයි ඇය පවසන්නේ. එසේම මගේ ප්‍රවාහන ගාස්තු මාස 3 කාලයක් සඳහා අවම මට්ටමක පවත්වාගෙන යාමටද නව ශ්‍රී ලාන්තයේ තීන්දු කර තිබෙනවා. කොහොම වුණත් හැමදේම ගණන් යනකොට තාම මිනි පෙට්ටිවල ගාන ඉහළ දාලා නැහැ. අද අපි ඒ ගැනත් හොයලා බැලුවා. සුපිරි මල්ශාලාවල ලක්ෂ 2.5 ඉඳලා මිනි පෙට්ටි තියෙනවා. බොරල්ල පැත්තේ මල්ශාලාවල රුපියල් 25,000 ඉඳලා තාම පෙට්ටි තියෙනවා කියන එක සතුටට කරුණක්. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැසීමේදී ගන්නා බව ප්‍රවක්න අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මේ අතර ඉන්ධන පෝලිම් තවමත් රට පුරා දක්නට ලැබෙනවා. නිල නොලත් තොරතුරු වලට අනුව මෙවන විට ඉන්ධන නෞකා වලට ප්‍රමාද ගාස්තු පමණක්
කෝටි 80ක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ. මෙතර ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ. ලංකා IOC සමාගම සහ ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ දැමීමත් සමග රටේ ප්‍රධාන ක්ෂේත්‍ර රැසකට බලපෑම් එල්ල වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිලත් මේ වන විට දිගින් දිගටම ඉහළ යමින් පවතිනවා. තවමත් රට පුරා දිගු ඉන්ධන පොලි. හිතන්නේ මේවා කසිප්පු වෙරන්ඩ අපි අරගෙන යනවද නෑනේ දෙයි හාමුදුරනේ මොකාරි මේක ගිනියන්නේ වාහනයකට දාන්නට කූඩියෝල්ට දෙන්නේ අරේ මේ කියනවා ඉතින් මේ මේකට පින් සිද්ද දෙන්න තමයි මේ දවස් දෙක තුනේ දීවි අපි 13 වගේ පොලි බින්නේ ඉතින් තාම ඉතින් මේ රජේ හැටි තමයි තියන්නේ අණ්ඩත් නෑ නාගන්නත් නෑ හොරි බයි ඊ දකින්නවද නෑ ඉතින් අය මොකද්ද අපි දැන් කරන්නේ ඉන්නේ අපි දැන් හරි අසරණෙලා පුජ්ජලි බස්රතර රියදුරුසා කොන්දතුරු මහතුරු ඉන්නේ ඉතින් අපි මොකද අපි ගම්පලත්ත මෙහෙ නෙමෙයි අපි කොළඹ අපි එහෙ ඉඳන් ඇවිල්ලා මෙහෙ ඉන්නවා අපේ ගෙවල් මෙහෙ හරි ළඟ තියෙනවා නම් අපට ගැටලුවක් නෑ ඉතින් අපි හරි හරියට අසරණෙලා ඉන්නේ හැමදෙල මන්ත්‍රීලාත් එහෙ ඉන්න ලංකාවේ හැම තෙල් ගබඩාවකටම අපි තෙල් සපයලා තියෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ, ගම්පහ දිස්ත්‍රික්කයේ, කළුතර දිස්ත්‍රික්කයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට එක ගැටලුවක් වුණා. අපි මිල වැඩිවීමක් කරා. ඒක මං හිතන්නේ තෙල් සංස්ථාවේ ඉතිහාසයේ වැඩිම මිල වැඩිවීම කරේ කරන්න බැරි කමට. අද මේ මොහොත වෙනකොට දුර පළාත්වල අනුරාධපුර, පොළොන්නරුව, අපුතලේ, මාතර, ගාල්, කුරුණාගල් හැමතැනටම අවශ්‍ය තොග ඇරලා තියෙනවා. අපි IOC සමාගමටත් කියලා තියෙනවා මේ වැඩි කරපු එක අපේ තෙල් සංස්ථාවේ මිලට පහත් කරන්න කියලා. ඉතින් මේ තත්ත්වයේ යටතේ ඉස්සරහට තෙල් වල හිඟයක් ඇති වෙන්නේ නැහැ. අපිට ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් තෙල් එනවා ලබන 20 වෙනකොට අපිට ඩීසල්, පෙට්‍රල්, භූමි තෙල්, දැවි තෙල් සියල්ලම ලැබෙනවා. නමුත් අපි දැන් පාර්ස කීපයක් එක සාකච්ඡා කරගෙන යනවා ක්‍රූඩ් ඔයිල් ලංකාවට ගෙන්න ගන්න. ඒක මං හිතන්නේ අද නැත්තම් හෙට වෙනකොට සාර්ථක වෙයි. සාර්ථක වුණොත් රිෆයිනරියේ අපිට බැරල් 250,000 ගබඩා කරන්න පුළුවන් වෙනවා. ඒ ගබඩා කරොත් අපිට කිසිම ප්‍රශ්නයක් නැතුව රටේ මුදලි අර්බුදයක් නැතුව හැම එකම කරන්න පුළුවන්. ඒ දැන් කටයුතු කරගෙන යනවා. මිල කීය වුණත් ප්‍රශ්නයක් නැහැ. අපිට ඉන්ධන ලබා දෙන්න කියන ඉල්ලීම තමයි ජනතාවගේ පැත්තෙන් ආවේ. කෙසේ වෙතත් අපි ඉන්ධන මිල පසුගිය අපි 11 වැඩි කරනකොට ඒ වැඩි කරේ 2021 දෙසැම්බර් 20 මිල වැඩි කරාට පස්සේ තමයි මාස 3කට පස්සේ තමයි අපි මිල වැඩි කරේ. ඒකට කාරණා ගණනාවක් බලපෑවා. ඒකේ එක ප්‍රධාන කාරණාවක් තමයි අපි හිතුවටත් වඩා වේගෙන් රුපියල් අව ප්‍රමාණය වීම. අපේ බිලියන 3ක් ණය තියෙන ආයතනය. ඩීසල් තවමත් දැනට නිකුත් කරන්නේ යම්කිසි අලාභයක් මත. අපි අනතුරු අඟවනවා තව දවස් 2-3කින් සමස්ත ඉන්ධන බෙදා හැරීම රටේ නැවතිනවා. තෙල් සංස්ථාවේ සහ ඉන්දියන් ඔයිල් සමාගමේ ඉන්ධන 188ක් බෙදන්නේ පෞද්ගලික ඉන්ධන රථ හරහා. තෙල් සංස්ථාව මුල් වෙලා මේ පෞද්ගලික ඉන්ධන රථවල කිලෝමීටරයට යන ගාන වැඩි නොකෙරුවොත් ඉන්ධන බෙදා හැරීම නවතිනවා. ඒකින් අපි ආණ්ඩුවට කියනවා පෞද්ගලික ඉන්ධන රථවල කිලෝමීටරය වැඩි කළ යුතුයි. ඉහළ ගිය ඉන්ධන මිලට එරෙහිව අදත් විරෝධතා පැවැත්තුණා. අපි ප්‍රාර්ථනා කරන මේ රජයේ ඉක්මනට මේ එළියට එන්න ඒ තත්ත්වයට පවතින ඉන්ධන අර්බුදය පොදු ප්‍රවාහන සේවයටද එල්ල කර ඇත්තේ බරපතල තර්ජනයක්. තවමත් රට තුළ ඩීසල් හිඟයි. ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනා ගණනාවක් බස් සංගම් අවස්ථා කිහිපයකදී ඉදිරිපත් කර තිබුණා. ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙසයි බස් සංගම් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වන අවසන් තීරණයක් ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දී තිබුණේ නැහැ. බස් සංගම් සමග ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය වී තිබුණේ අවම බස් ගාස්තුව රුපියල් 2ක් 3ක්
අතර අගයකින් ඉහළ දැමීමටයි. ඊට අමතරව සෙසු බස් ගාස්තු 14% 15% අතර ප්‍රතිශතයකින් වැඩි කිරීමටත් එහිදී අවධානය යොමු වුණා. කැබිනට් රැස්වීමෙන් අනතුරුව අපිට නව සංශෝධිත මිල ගණන් ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබෙයි. අවම ගාස්තු යන කෙනාට රුපියල් 2යි වුණාට ඒක දුර යනකොට වැඩි වෙනවා. ඒ නිසා ඒක එච්චර සරල නැහැ. මේ ප්‍රශ්නේ නිසා 100කට 15කට අනිවාර්යයෙන්ම ඒ ප්‍රතිශතයක් විය යුතුයි. බස් ගාස්තු සංශෝධනය කිරීමට අදාළ යෝජනා සම්බන්ධයෙන් අවසන් තීරණය අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී ගන්නා බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම් මහතා පැවසුවේ. ලිට්‍රෝ සමාගම මේ වන විට ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර ගෑස් ලබා ගැනීමට දර්ගා නගරයට පැමිණි විශාල පිරිසක් ගෑස් නැතික මහමුවේ අද කලහකාරී ලෙස හැසිරී තිබුණා. කලහකාරී පිරිස් පාලනයට අලුත්ගම පොලිසියටද එහි පැමිණීමට සිදු වුණා. කෙසේ වෙතත් ඉල්ලුමට සරිලන සැපියුමක් නැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. අදත් රටපුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. නයවර ලිපි විවෘත කිරීමට සහ ගෙවීම් කටයුතු සිදු කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ රට තුළ ගෘහස්ථ ගෑස් හිඟයක් ඇති වුණා. කෙසේ වෙතත් අඛණ්ඩව සිදු කළ සාකච්ඡාවලින් පසු රාජ්‍ය බැංකුව නයවර ලිපි විවෘත කිරීමට එකඟ වීමත් සමග ලිට්‍රෝ සමාගම සිය මෙහෙයුම් කටයුතු යළිත් ආරම්භ කරමින් වෙළඳපොළට ලිට්‍රෝ ගෑස් නිකුත් කිරීමට පියවර ගත්තා. දිනකට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලිට්‍රෝ සමාගම ඉන් අනතුරුව ගෘහස්ථ ගෑස් වෙළඳපොළට නිකුත් කිරීමටයි පියවර ගත්තේ. ලිට්‍රෝ සමාගම සිය මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කළත් තවමත් වෙළඳපළ තුළ එල්ලුමට සරිලන සැපයුමක් නැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. තවමත් ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම් වල සිටින ආකාරය දක්නට ලැබුණා. මිනිසුන්ට මෙච්චර ආතල් දෙන්න එපා මේ රජය. මෙච්චර කල් මේ මිනිස්සු මේ ඉන්න සතුටින් ඉන්නේ, තවත් මෙච්චර ආතල් දෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නේ. 600ක් ආව 600 ඊයේ දුන්නා. අද 250ක් ඇවිල්ලා තියෙනවා. ඒ 250 අද දෙනවා. ගෝලෙම ඉන්න 500ක් විතර. අවදාවත් මේ අවුරුදු ගානටම මේ වගේ දෙයක් වෙලා නැහැ ඉතින්. මේක තමයි ඉතින් සෞභාග්‍ය දෙයක්ම හොඳයි. එක්කෝ යාලට දෙයි නම් යන්න කියන්නේ. සර්ගේ වැඩින්ද දැන් හැම පොලිමකම මේ ගෑස් එක gedara දාලා දැන් යන්න ඕනේ කිරිපිටි පොලිමට. ඊට පස්සේ ඩීසල් මොනවත් නැහැ. විරුවට කියන්න රට දාලා යන්න කියලා, පුතාට කියන්න තාත්තාව ගෙන්න ගන්න කියලා. සර්ගේ සාපේ තමයි මේ වැදිලා තියෙන්නේ මේ මිනිස්සු ඔක්කොටම. කතා කරන්න දෙන්නේ අනිලා ඉන්න මිනිස්සුන්ට. ඒ ගෑස් නා දවස් කීයක්ද දැන් පෝලිමේ? දවස් 4ක් විතර පෝලිමේ. හරක්ක තරංගව මොලේ යන්නේ පාලකයන්ට. මට කියන් දෙන්නේ අවංක වෙච්චරයි. හැමදේම පෝලිමේ තමයි. අප කණේ. ඈ? අප කණේ. රටවල් දෙකේ යුද්ධ කරනවා පේන්නේ නැද්ද? ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. ගෑස් ගේන රටේ රුසියාවේ රණ්ඩු උබහ ගන්නවා. විශාල ජනතාවක් අද විවිධ ප්‍රදේශවල සිට දර්ගා නගරයට ගෑස් ලබා ගැනීමට පැමිණ සිටියේ මේ ආකාරයෙන්. ගෑස් නැතිකම හමුවේ දර්ගා නගරයට රැස්වූ ජනතාව කලහකාරී ලෙස හැසිරී තිබුණා. පිරිස් පාලනය කිරීමට අලුත්ගම පොලිසියද පැමිණි බවයි අප වාර්තාකරු පැවසුවේ. ඉතාලි වල ඉඳලා එංගලන්තේ ඉඳලා ආව මේ මහත්තයා පත් කරලා කරපු වැඩේ බොහොම ෂොක්. ආපුව දිනවන්න මේ ඇවිල්ලා ඉන්නේ මේ ආණ්ඩුව දීපු අපිට සැප් මේ සනීපෙට. මේ රත්නපුර නගරයේ අද පැවති ගෑස් පොලිමයි. මෙතර මෙවැනි විට මෙරට මුහුදු සීමාවේ ගෑස් රැගත් තවත් නෞකා දෙකක් තවදුරටත් නැංගුරම්ලා තිබෙනවා. ඉන් එක් නෞකාවක් නිදහස් කර ගැනීම සඳහා අද දින මුදල් ලැබෙනු ඇති බවට ලිට්‍රෝ සමාගම සිය විශ්වාසය පළ කරනවා. එම නෞකාව නිදහස් කර ගැනීමට හැකි වුණේ නැත්නම් යළිත් රට තුළ ගෑස් හිඟයක් මතුවන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ. රටේ පවතින ඩොලර් හිඟයත් සමග නයවර ලිපි නිකුත් කළේ නැති නිසා තවදුරටත් ලාෆ් ගෑස් සමාගම සිය මෙහෙයුම් කටයුතු නවතා දමා තිබෙනවා. පවතින ඖෂධ හිඟයත් සමග රෝගී මරණ වැඩිවීමේ අවධානමක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනය පවසනවා. මේ අතර ඖෂධ මිල ඉහළයාම මිල පාලනය ඉවත් කිරීමේ ආරම්භය විය හැකි බවටයි සෞඛ්‍ය වෘත්තීය සමිති අනතුරු අඟවන්නේ.
රටේ පවතින මේ ඩොලර් අර්බුදයේ හැමුවේ නුදුරේදීම එන පෝලිම තමයි ඖෂධ පෝලිම. ඖෂධ කියන්නේ අපේ ජීවිත රැඳෙන තැන. ජීවිතේ ජීවත් කරන අන්තිම බලාපොරොත්තුව වෙන්න පුළුවන්. නමුත් රටේ දැන් තියෙන මේ අර්බුදකාරී තත්ත්වයේ හැමුවේ අපට ලෙඩකට බෙහෙත් පෙත්ත නැති යුගයේ වැඩි ඈතක නැහැ. ඇති හැකි මිනිසුන් බෙහෙත් අහුරු ගණන් අරන් ගියත් ගමේ නැතිබැරි මිනිසුන් බෙහෙත් වේල් තුනම දැන් එක වේලකට සීමා කරලා. මේ ක්‍රමවේදයට අදටත් රජයේ නිසි ක්‍රමවේදයක් හොයනවාට වඩා කලේ ඖෂධ මිල 28%කින් ඉහළ දැමීමයි. මේක ගහෙන් වැටුණු මිනිහට ගොනා එන්න වගේ වැඩක්. මේ හිඟේට දැන් තියෙන එකම විසඳුම රාජ්‍ය භාණ්ඩාගාරයේ හෝ මුදල් යොදවා නිසි ක්‍රමවේදයක් සැකසීමයි. නැත්නම් ඉදිරියේදී ඇතිවන තත්ත්වය කොහොම වෙයිද? දැන්ටමත් අපේ රටේ පවතින රාජ්‍යාංශයේ වගේම පෞද්ගලික අංශයේ ගබඩාවල පවතින ඖෂධ ප්‍රමාණවත් වන්නේ සති 6ක් සති 12කට වගේ කාල සීමාවකට බව තමයි මාධ්‍ය සහ අදාළ අංශවල තියෙන වෘත්ති සමිති වාර්තාවල සඳහන් වෙන්නේ. මේකෙම තමයි ඉතාමත්ම බරපතල තත්ත්වයක්. අපිට හදිසියෙ මේ ඖෂධ හිඟ දැනෙන්නේ නැහැ. මොකද හේතුව පහුගිය අවුරුදු දෙක කාල සීමාව ඇතුළතේ COVID-19 වසංගතයත් සමග අපේ රට ගෙන්වන ලද ඖෂධ තාමත් අපි භාවිතා කරනවා. හැබැයි මේ තත්ත්වය ඉදිරියේදී ඇතිවන අවදානම ගැන අපි දැන් අවධානයෙන් පසුනේ නැත්නම් සංවේදීුනේ නැත්නම් සති 6ක් සද්දලහක් කාලය ගියාට පස්සේ එකවර තීව්‍ර ඖෂධ හිඟයකට මුහුණ පාන සිද්ධ වෙනවා. ඖෂධ හිඟේ නිර්මාණය වෙනවා. අනිත් පැත්තෙන් ඖෂධ මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා. ඒත් මේ දෙකේම ප්‍රතිඵල විදිහට තමයි සිද්ධ වෙන්නේ තමයි සාමාන්‍ය මහජනතාවට රාජ්‍යාංශයේ වෙන්න පුළුවන් පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන් ඖෂධ ලබා ගැනීමේ දුෂ්කරතා මත වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයේ විදිහට හදිසි රෝගාබාධ තත්ත්වයන්ට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී ගැටලු මත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මරණ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒක බරපතල තත්ත්වයක්. තව දවස් කීපයක් ගියාට පස්සේ මේ දවස්වල තියෙන පෝලිං වලට ඖෂධ පෝලිම එකතු වුණොත් ඉතින් ඒක බරපතල. මේ අතර ඖෂධ මිල ඉහළ යාම මිල පාලනේ ඉවත් කිරීමේ ආරම්භයක් විය හැකි බවට සෞඛ්‍ය වෘත්තීය සමිතිය අද අනතුරු අඟවනු ලැබුවා. මේ මිල ඉහළ යාම ඉදිරියේදී ඖෂධ මිල පාලනයෙන් ඉවත් කිරීමේ ආරම්භයක් වෙන්නට පුළුවන්. මොකද මේක සඳහා සැලසුමක් නැත්නම් අවසාන වශයෙන් මේ ඖෂධ සමාගම් කියන ගණන් වලට තත්ත්වය වෙළඳපොළ ඉඩ දීලා වෙළඳපොළ ඒකාධිකාරයට ඉඩ දීලා ඉන්නවා හැර රජයට කරන්න දෙයක් නැහැ. මොකද රජය සමාගම් පාලනය කරන්න ඉස්සෙල්ලා රජයට හැකියාව දෙන්න ඕනේ සමංගි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ තමන්ගේ රෝහල් පාලනය. අදත් පැය 3කට අධික කාලයක් විදුලිය කප්පාදු කරනවා. මේ අතර කැලණිතිස්ස බලාගාර පරිසරයේ තවත් තාප බලාගාරයක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවයි අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පවසන්නේ. රට තුළ ඇති බලාගාර දිගටම සක්‍රියව පවත්වාගෙන යන්න බැරි බලධාරීන් තවත් බලාගාර ඉදිකිරීම තුළින් ජනතා මුදල් විනාශ කරන්නද මේ සූදානම් වන්නේ. අද දිනේ පැය 3කට අධික කාලයක් විදුලිය කපා දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව අද උදෑසන 8 සිට රාත්‍රී 11 දක්වා කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදු කරනවා. බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන මේ වන විට සපයා අවසන් බවයි අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසන්නේ. මේ අතර කොළඹ අවට ඇති විදුලි බලාගාරයන්හි වර්තමාන තත්ත්වය පිළිබඳව සොයා බැලීමට විදුලි බල අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය අද පැමිණියා. එහිදී කැලණිතිස්ස, සොජිට්ස්, කෙලවරපිටිය, ස්කන්ද සහ බාච් බලාගාරයන් අමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක් වුණා. කැලණිතිස්ස බලාගාර පරිශ්‍රයේ තවත් තාප බලාගාරයක් ස්ථාපිත කරන බවයි අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මිය මෙහිදී පැවසුවේ. ඉතා ඉක්මනින්ම මේ රටේ විදුලි බල අවශ්‍යතාවය සම්පූර්ණ වන පරිදි ආණ්ඩුවේ ඉලක්කගත වැඩපිළිවෙලක් විදිහට නිවාසවල තියෙන වහලවල් පාවිච්චි කරමින් විදුලිය නිපදවීමට අධිකරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ සඳහා කාර්යසාධන බලකායක් පත් කරලා ඒ කටයුතු ඉක්මනින් කරලා පසුගිය කාලේ බලාගාර කිසිවක් නොලැබිච්ච නිසා මේ රටේ ඇතිවෙලා තියෙන විදුලි බල අවශ්‍යතාවය නැත්නම් මේ විදුලි බල අර්බුදය ඉතා ඉක්මනින් විසඳන්න අවශ්‍ය පියවර සියල්ල ගනිමින් ඉන්නවා. වැඩි මෙගවට් ප්‍රමාණයක් අඩුම ගානේ මෙගවට් 1000ක්වත් මේ විදුලි බල පද්ධතියට එකතු කිරීම සඳහා මේ අවුරුද්දේ වැඩ පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මම මේ සංචාරය කරපු කැලණිතිස්ස බලාගාරයවට මෙගවට් 105ක විදුලි බලාගාරයක් කඩිනමින් ඉදි කරන්න අපි කටයුතු කරනවා. කෙසේ වෙතත් රට තුළ පවතින බලාගාරවලට අවශ්‍ය ඉන්ධන සපයාගත නොහැකි වත්මන් බලධාරීන්ට තවත් බලාගාර ස්ථාපිත කර දීම තුළින් සිදුවන්නේ මහජන මුදල් නිරපරාදේ විනාශ වීමක් නොවේද? වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ අදහස් කිහිපයක් දැන්.
ලයිට් කපන එක නවත්තන නම්, තෙල් පෝලිං නවත්තන නම්, ගෑස් පෝලිං නවත්තන නම්, කිරිපිටි පෝලිං නවත්තන නම්, රටේ ඖෂධ හිඟය නවත්තන නම්, ගොවියට පොහොර ටික ලැබිලා, අස්වැන්න ලැබිලා, ආහාර මිල අඩු කරන්න නම්, තුන් ආකාරයක ක්‍රියාමාර්ග රටට අවශ්‍යයි. පළවෙනි ක්‍රියාමාර්ගයේ ගත යුත්තේ පාර්ලිමේන්තුව, දෙවෙනි ක්‍රියාමාර්ගයේ ගත යුත්තේ මේ රටේ ජනතාව, තුන්වෙනි ක්‍රියාමාර්ගයේ ගත යුත්තේ මේ රටේ වෘත්තීය උගත් වැඩෝ ටික එකතු වෙලා තමයි තුන්වෙනි පියවර ගත යුත්තේ. අපින් යන් අඩුපාඩුවක් වුණා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා එහෙම නැත්නම් ජනතා විමුක්තිගමන කියන්නේ කියලාද කියන්නේ ට්‍රාන්ස්ෆෝමර ටික බිඳවට්ටලා අපි මාස ගණන් කලවරේ තිබ්බ අය අද කතා කරන මේ පැය දෙකක් ලයික් කපන එක සූර්ය බල ශක්තිය උත්පාදනය කරකොට ඒක ග්‍රිඩ් එකට ගහගන්න බෑ ඉතින් මේ වගේ නිලධාරී වාදී තුල ප්‍රශ්නයක් වෙලාද තව අනාවැකියක් තියෙනවා තව මාස කීපයක් ඇතුළත පෙට්‍රෝල් රුපියල් 300 වෙනවා ඩීසල් ලීටර රුපියල් 250 වෙනවා ලීටර 12.75 ගෑස් සිලින්ඩර රුපියල් 3500 වෙනවා තව සති කීපයක් ඇතුළත තව මාස කීපයක් ඇතුළත රුපියල් 4000ක් වෙනවා ගෑස් සිලින්ඩර කාන්තාවන්ට තම කුසියේ අමාරු තේරෙන්නේ ගෑස් මිල වැඩි වුණොත් ඔබතුමියට තමයි තේරෙන්නේ ලයිට් මිල වැඩි වුණොත් කාන්තාවට තමයි තේරෙන්නේ එදා ත්‍රස්තවාදී මේ රට ගොඩගත්තා වගේ ප්‍රපාතේ වැඩිලා තියෙන ආර්ථිකයේ මුත් මේ රට රාජපක්ෂලා වැඩි කල්යන්නේ ඉස්සලා මේ අවුරුද්ද තුල ගොඩ ගන්නවා මිනිස්සු තව ඉවසගෙන හිටියොත් තව මාසයක් යනකොට හිඟා ගන්න වෙනවා මිනිස්සු වරකම් ගන්න වෙනවා මම ඔබට එකක් කියන්න පුළාද මිනිස්සු බොම ඉක්මනට මේගොල්ලෝ ගාලා යනවා පාට බැලලා සාමාන්‍යයෙන් හැන්දෑවට පුරුද්දකට රැස්වීම පටන් ගන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා කියලා. මම ගියා කෝදාගොඩ පැත්තේ රැස්වීමකට. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා පටන් ගන්නකොට හුටස් ගාලයි ගියා. එයා පැත්තේ කෑ ගහනවා මොන සුබ සන්ධ්‍යාවක්ද ඔයි කරවලේ කියලා. එදා ඉඳලා කියන්නේ ඒක දැන්. ගමට එන්නපා අපේ රටේ කාන්තාව කොසු ඉදල් ලෑසි කරගෙන ඉන්න දෙන්න. ෂොට් එක දෙන්න ගමට එන්න බෑ. බොහෝ උදවි උත්සාහ කරනවා බැසිල් රාජපක්ෂ මහත්මයා අපහසුතාවයට පත් එතුමාව ඔහුගේ කාලි විවේචනයට ලක් කරා මොළ හතක් තියෙනවා ගුව ඇවිල්ලා මොනවද කරේ කියලා දැන් මේ රට ආරක්ෂා කරන්න මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න වලට විසඳුම් ලබා දෙන්න මට පිළිවෙක එතුමා ගාව තියෙනවා දැන් සති තුනකින් අවුරුද්ද එනවා දැන් මේ වෙනකොට බාන්න මිල හැම එකක්ම තෙතුම් ගුණෙක වැඩි වෙලා උද්දමනය වැඩි වෙලා එවනම් අද මොකද්ද වෙන්නේ සිංහල අලුත් අවුරුද්ද කන්න නෙමෙයි ලෙව කන්න වෙන්නේ රටේ ජනතාව දෙමව්පියන්ට ලෙඩ්ඩුන්ට බෙහෙත් ටික නැති වෙනකොට අපි මිනිසුන්ට දෙන උත්තර මොකක්ද කියන එක පිළිබඳව අපට හෘද සාක්ෂියේ ප්‍රශ්නයක් තියෙනවා 22 ලක්ෂයක් වූ ලාංකීය ජනතාවට ඇහුම් කන් දීලා කටයුතු කරන්න කියන එක අපිට ජනාධිපති ඇතුළු රජය කරන උදෙවට මේ මොහොතේ තදින්ම කියන්න වෙනවා පැලස්තර අලුනා වගේ එක එක දේවල් උදේට නැගිටලා රුපියල් අවක් ප්‍රමාණය කරලා විතරක් මේ රට ගොඩ ගන්න බෑ ආණ්ඩුව එක්ක තීරණ ගන්න ඕනේ එහෙම නැත්නම් ආණ්ඩුව තොලංචි වෙලා යන්න අද මේ රට කිසිම නායකත්වයක් නැහැ අරාජිකත්වයට පත් වෙලා ඉන්නේ මේ රට නිකන් ඔටෝ පයිලට් දාලා දුවන හැම වාහනයකම මිල වැඩි වෙලා තියෙන විදිහට මම දන්නේ නැහැ මොකද මිනිස්සු ජීවත් වෙන්නේ කියලා මේ ආණ්ඩුවේ කිසිම කෙනෙකුට මේ ගැන හැඟීමක් නැහැ ආණ්ඩුවක් කියලා කියන්නේ ටෙස්ට් මැච් එකක් 20 මැච් එකක්වත් 50 මැච් එකක්වත් මේ පළවෙනි ඉනිමේ අපිට ප්‍රතිකරණය ටිකක් දුර්වලලා තියෙනවා දෙවෙනි ඉනිම හොඳට සෙල්ලම් කරොත් අර කරපු බැරදිත් හදාගෙන ජාම් බෙර ගන්න පුළුවන් 89 ලක්ෂයක් වෙච්ච බහුතර තමුන්නාන්සලා තමයි මේ ඡන්දේ දුන්නේ දීලා දැන් අපිට කියන්න එපා ඕමේ කෙලවන්න වැඩ කරන්න කියලා මොළ හත නෙමේ සියල්ලටම මේක කරන්න බැරි බව ජනතාවට අවබෝධ කරේ අපි දැන් රැවටුණා ඇති දැන් අපි කැන්සර් එකක් තියෙන ලෙඩ්ඩු ගන්නට වැටලා දියේ. මොකද මිනිස්සුන්ට මොන තරම් කර්මයක්ද මේක මේ වෙච්ච දේ. දැන් පහුගිය දවස්වල උනේ පොලිමේ ගිහිල්ලා ඩීසල් ටික ගහ. දැන් නම් ඒක තාමත් පොලිමේ ගිහිල්ලා වැඩි මිලට දැන් ඩීසල් ටික ගහගෙන ඒකට ගෑස් සිලින්ඩරේ දාගෙන ඒක පිච්චෙන ඒක ඉවර වෙනකම් මුළු රටේම ඇවිදිනවා ගෑස් සිලින්ඩරයක්. කාර්ලකින් සුපුරි වාහනින් ගිය කට්ටියට අද බයිසිකලෙන් යන යුගය පත් කළා දින තෙල් නෑ රුපියල් 2ක් වැඩි කරා කියලා පුස් බයිසිකලෙන් ගියේ දැන් රුපියල් 100 ගානක් වැඩි කළා දැන් යන්න වෙට පිටිපස්සෙන් තමයි ආර්මේ කට්ටියට ඔය වාසුදේව නානායක්කාර මහතාද සිය රතවාහන සහ නිල නිවාස අද බහර දී තිබෙනවා එහෙත් තවමත් ඔහුව අමාත්‍ය දුහරේ නිවත් කර නැහැ මේ අතර අවලස්සන ඇමරිකානු වාහනයවත් බැසිල් රාජපක්ෂ මහතා යලි ඇමරිකාවට පන්නන්න තෙක් සටනත් හරින්නේ නැති බව හිටපු අමාත්‍යදේ ගම්මපිල මහතා පවසනවා තමන්ව මරා දැමුවත් සටන මරන්නට ඉඩ දෙන්නේ නැති බවයි ඔහු අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අවධාරණය කළේ ඉන්ධන මිල මෙතරම් දැවැන්ත ලෙස වැඩි කිරීමට බලපෑ එකම හේතුව ලෝක වෙළඳපොලේ මිල වැඩි කිරීම නෙවෙයි. එක් ප්‍රධාන හේතුවක් තමයි විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණය නොකිරීම නිසා රුපියල වසරකට අධික කාලයක් කෘතිමව අල්ලගෙන සිටීම නිසා දැවැන්ත ලෙස රුපියල අවප්‍රමාණය කරන්න සිදුවීම. මේ තියෙන්නේ
දෙදස් විසියකේ මාර්තු මාසේ 15 වෙනිදා මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු සැබෑ ඉන්ධන මිල ස්ථායි කරන අරමුදලක් ඇති කිරීමට යෝජනා ක්‍රමයේ විතරක් නෙවෙයි ඊට අදාළ යාන්ත්‍රණය දැවැන්ත පර්යේෂණයක් සිදු කරලා ඊට අදාළ යාන්ත්‍රණය සකසා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැබෑ මිල ස්ථායි කරන අරමුදලක් බිහිව තිබුණා නම් මෙහි බර ජනතාවට දරන්න වෙන්නේ නැහැ මේ වෙනිට ආණ්ඩුව ඉන්ධන මත අය කරන බදුවලින් එක දවසකට රුපියල් මිලියන 750කට වැඩි මුදලක් උපයා ගන්නවා ආණ්ඩුවට මේ බරින් කොටසක් ආණ්ඩුවට දැරීමේ හැකියාව තිබුණා ඉදිරියේදී අපායේ ඉන්ධනවල වගේ පොඩි සහන කාලයක් උදා වෙනවා ඒ ගැන මම ඉදිරි මාධ්‍ය අපුගුදි පැහැදිලි කරන්න මෙනිමල් විරන් සෙක්ව මාර්ථවරයා අපි නඩු සම්බන්ධයෙන් නැවත අලුත් වෙන තත්ත්වයක් මේකේ නිහින් දිනන උතුමාලාට ඉදිරියට එන්න පුළුවන් වේද උතුමාලාට මේ සම්බන්ධයෙන් මේ දේවල් දෙන්න පුළුවන් වේද නඩු දමාවේ හිරේ දමාවේ සමහර විට අපිව මරා දමාවේ අපිව මරා දැම්මත් අපේ සටන නම් මරා දාන්න ඉඩ තියන්නේ නැහැ බැසිල් රාජපක්ෂ කියන අවලස්සන ඇමරිකානුවා යලි ඇමරිකාවට යනතුරුම අපේ සටන නවත්වන්නේ නැහැ යන්නේ නැත්තම් අපි එළවලු මේ අතර ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා තම රාජකාරී නිල රතේ සහ නිල නිවාසය අද දිනේ අමාත්‍යංශ ලේකම්වරයාට බාර දී තිබෙනවා මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කර ඇත්තේ ඉදිරියට තමාගේ පවුලේ සහෝදරයෙකුගෙන් ලබා ගන්නා පෞද්ගලික රතයක් භාවිතා කිරීමට නියමිත බවයි තම අමාත්‍ය මණ්ඩලයේ රැස්වීම වර්ජනය කිරීමත් අමාත්‍යංශයේ රාජකාරී වලින් ඉවත් වීමත් හේතුවෙන් තවදුරටත් වාහන හා අනිකුත් පහසුකම් ලබා ගැනීම සදාචාර නොවන බැවින් මෙම තීරණයට එළඹී ඇති බවයි වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ. සමහරුන් ශිෂ්‍යත්ව විභාගයේ හඳුන්වන්නේ දෙමව්පියන්ගේ තරඟ විභාගය කියලයි. කොහොම නමුත් ඒ විභාගයේ ඇති එකම වාසිය ආර්ථිකය දුර්වල දරුවෙකුට සුපිරි කියන පාසලකට ඇතුළු වීමේ අවස්ථාව තමයි. ශිෂ්‍යත්වයේ සමත් වෙලා සුපිරි පාසල්වලට ගිය හැම දරුවෙකුගේම ජීවිත සාර්ථක වුණේ නැති බවත් කියන්නම ඕනේ. ඒ නිසා ඊයනිකුත් තුනු ශිෂ්‍යත්ව ප්‍රතිඵල කොහොම වුණත් ඔබේ දරුවාට ජීවිතේ ජය ගන්න තවත් මාර්ග ඇති බව අමතක කරන්න එපා. පුංචි හපනුන්ගේ පළමු කඩේම් විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 335,158ක්. මෙවර විභාගයේ අවම ලකුණු සීමාව 152ක් වනවා. එසේම දිස්ත්‍රික්ක මට්ටම අනුවද කඩේම් ලකුණු නිකුත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑකල සහ කෑගල් යන දිස්ත්‍රික්කවලට අයත් සිංහල මාධ්‍යයේ කඩේම් ලකුණු සංඛ්‍යාව 152ක්. අදාළ දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍යයේ සිසුන් සඳහා කඩේම් ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ 149ක් ලෙසයි. හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 148ක්. යාපනයේ කිරිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රික්කවලද දමිළ මාධ්‍යයේ සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 148ක්. අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, පුත්තලම යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යයේ සිසුන් සඳහා කඩේම් ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ 146ක් ලෙසයි. අම්පාර හා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍යයේ සිසුන් 145ක කඩේම් ලකුණු සීමාවකට යටත් වන අතර දමිළ මාධ්‍යයේ සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 147ක්. වවුනියාව දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයේ සිසුන් සඳහා කඩේම් ලකුණු සීමාව 142ක් වන අතර දමිළ මාධ්‍යයේ සිසුන් සඳහා කඩේම් ලකුණු සීමාව සටහන් වන්නේ 147ක් ලෙසයි. මුලුතිව් දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍යයේ සිසුන් සඳහා කඩේම් ලකුණු සංඛ්‍යාව 140ක්. එසේම එහි දෙමළ මාධ්‍යයේ සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 147ක් බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මඩකල්පුව දිස්ත්‍රික්කයට අදාළව කඩේම් ලකුණු සීමාව සටහන් වන්නේ 147ක් ලෙසයි. මේ අතර කිසියම් සිසුවෙකුගේ ලකුණු නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය නම් මෙම මස 31 වන දිනට පෙර අභියාචනා ඉදිරිපත් කළ යුතුයි. ශිෂ්‍යත්වයේ සමත් වූ දරුවන්ට වගේම ඔවුන්ගේ දෙමාපියන්ට ඊයේ ගොඩක් සතුටු දවසක් වුණා. නමුත් වී අජන්තන්ගේ දෙමාපියන්ට නම් ඒ සතුට බෙදාගන්න පුංචි අජන්ත් නැති දුක ගොඩක් දැනෙන්න ඇති. මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දුන් පුංචි අජන්ත් පසුගියදා ඩෙංගු රකුසාට බිලි වී මෙලොව සදහටම අතහැර ගියා. ඊයේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලවලින් අජන්ත් ඉතා විශිෂ්ට ලෙස සමත් වී ලබාගෙන තිබූ ලකුණු සංඛ්‍යාව 155.
ශිෂ්‍යත්වයේ ලියපු දරුවෝ ඉන්න ගොඩක් ගෙවල් වල ඊයේ දවස සතුට උතුරන්නේ නැති. ඒ වගේම සමහර ගෙවල් වල දෙමාපියන්ගේ වගේම දරුවන්ගේ ඇස්වලත් දුක තියෙන්නේ නැති. ශිෂ්‍යත්වය කියන්නේ දරුවෙකුගේ ජීවිතයේ අවසන් කඩේම නෙවෙයි. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන්නේ අවසන් කඩේම නෙවෙයි. කුමන හේතුවක් මතවත් විභාගවල ලකුණු දරුවන්ට පීඩනය ගෙන දෙන්න හොඳ නැහැ කියන එක හැමෝම පිළිගත යුතු දෙයක්. විභාගයක් පාස් වෙනවා ෆේල් වෙනවා කියන්නේ ජීවිතේ පාස් වෙන හරි ෆේල් වෙන එක හරි නෙවෙයි. ආදරණීය දෙමාපියනේ, දරුවනේ, ජීවිතේ දිනන්න මෙය එක් අත්දැකීමක් පමණක් කරගන්න. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජි ජයසුන්දරයන් මහතුරුන් ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවන බවට ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබේදීත් ඒ වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් රාජකාරිය පැහැරහැර සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළ බවටයි ඔවුන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ. අගවිනිසුරු ජයන්ත ජයසූරිය බුවනෙකලු විහාරයේ එල්ටීබී දෙහිදෙනිය මුර්දු ප්‍රනාන්දු, එස් තුරේරාජා, එච්.එම්.ඩී. නවස් සහ ශිරන් ගුණරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා. අදාළ ප්‍රහාරෙන් මියගිය අයගේ ජාතීන් කතෝලික පියතුමන්ලා ශ්‍රී ලංකා නීතිච සංගමය ඇතුළු පාර්ශව 12ක් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. මෙහි පෙත්සම්කරුවෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිච දර්ශන වේරදුවගේ මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වනු ලැබුවා. මෙම පෙත්සම්වල වගඋත්තරකරුවෙකු වශයෙන් නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කර තිබෙන දියුරුම් ප්‍රකාශය ඔස්සේ කරුණු ඉදිරිපත් කිරීම ඔහු සිදු කළා. අදාළ දියුරුම් ප්‍රකාශයේ තම ආරක්ෂක අමාත්‍යවරයා යන කරුණ පවා හිටපු ජනාධිපතිවරයා විසින් සඳහන් කර නොමැති බව පෙන්වා දුන් නීතිච්චවරයා ආරක්ෂක අමාත්‍යංශයේ විෂය පතේට ත්‍රිවිධ හමුදාව, පොලිස් දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු ආරක්ෂක ආයතන අධීක්ෂණය කිරීමේ බලතල පැවරෙන බව පෙන්වා දුන්නා. ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් හිටපු ජනාධිපතිවරයා එම ආයතන අධීක්ෂණය කිරීම පැහැරහැර ඇති බව පෙන්වා දුන් නීතිච්ච වේරදුවගේ මහතා ඒ හරහා පාස්කු ප්‍රහාරයේ මැඩ පැවැත්වීමට අදාළ වගකීමද ඔහු විසින් පැහැරහැර ඇති බවටයි චෝදනා කළේ. ඉනනතුරු වැඩිදුර පෙත්සම් විභාගය හෙට දින දක්වා කල් තැබුණා. දැන් රටවටාපුවක් කිහිපයක් කැටියෙන්. ගුදම් පහසුකම් බහාලුම් අංගන වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අද සිය ධූරයේ වැඩ බාර ගත්තා. ඒ වරාය පරිශ්‍රයේ පිහිටි අමාත්‍යංශයේදී මෙම අවස්ථාවට අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා එක්ව සිටියා. මේ අතර ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නව සභාපති වශයෙන් වරලත් සිවිල් ඉංජිනේරු කොමදොරු හිරාන් බාලසූරිය මහතා අද සිය ධූරයේ වැඩ බාර ගත්තා. සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසල් බින් ෆර්හාන් බින් අබ්දුල්ලා අල් සෞදි කුමරු මෙරට සංචාරයක නිරත වුණා. එහිදී විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාවද හමු වී තිබෙනවා. ඒ විදේශ කටයුතු අමාත්‍යංශයේදී වැහලීනි කූඩු කඩා එහි ඇති විශේෂිත මැලියම් කොටස ආහාර නිෂ්පාදනයට විදේශීය රටවල හෝටල්වලට අධික මිලකට අලෙවි කිරීමට සන්තකයේ තබා සිටි පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්.